අදවා ඔගොල්ලන්ට මිල්ක් මේඩ් වලින් රසවත් අතුරු පසක් හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. බලමු මොකක්ද ඒ කියලා. මේකට මම සීනි දාන්නේ නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරනවා කන්ඩෙන්ස් මිල්ක් එකක්, කිරිපිටි කෝප්ප එකමාරක්, සව ක්‍රීම් ග්‍රෑම් 400ක්, ජෙල්ටින් ග්‍රෑම් 12ක්, කොකෝ පවුඩර් ටිකක් සහ වතුර ස්වල්පයක්. අපි මුලින්ම මිල්ක් මේඩ් බාජනයකට දාගන්න. මහා මර්ධයක් නෙමෙයි, ලේසි එකක්. බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. මිල්ක් මේඩ් ටින් එකට ග්‍රෑම් 400ක් සව ක්‍රීම් එක දානවා. දාලා හොඳට මිශ්‍ර කරන්න. ඊට පස්සේ අපේ පිටිකිරි පවුඩර් එක අරගෙන ටික ටික දාලා මේක ආපහු සැරයක් මිශ්‍ර කරමු. තව ටිකක් එකතු කරමු. මේ ටික හොඳට මිශ්‍ර කරන්න. දැන් මම මේකට ජෙලටින් ග්‍රෑම් 12ක් අපි මේකට එකතු කරමු. මේකට අපි වතුර තේ හැඳි 10ක් විතර දාලා හොඳින් දිය කරගමු. මම දැන් මේක තප්පර 30ක් මයික්‍රෝවේව් එකේ දාලා රත් කරනවා. මම තප්පර 30ක් මේක මයික්‍රෝවේව් එකේ දාලා රත් කරා. දැන් මම මේ ජෙලටින් ටික අපි මිශ්‍ර කරගත්ත කිරි මිශ්‍රණයට දාන්න යන්නේ. දාලා නැවත ආපහු හොඳින් බීට් කරන්න. අපි දැන් මේක මේ වගේ පයිරෙක්ස් පාචනයකට බක් කරගමු. දැන් මම මේක බ්ලැක් රැප් එකකින් වහලා පැයක් අපි ෆ්‍රිජ් එකේ තියමු. පැයකින් මම මේක අරන් එන්න. පැයකට පස්සේ මම මේ ශීත කරපු පුඩින් එක ගෙනාවා. බලමු කොහොමද කියලා. බලන්න හරිම ලේසි මේක හදාගන්න. පැයකට ඉතර පස්සේ මේ විදිහට සෙට් වෙලා තියෙන්න ඕනේ පුඩින් එක. දැන් අපි මේක තව එක වැඩක් මේකට කරමු. කොකෝ පවුඩර් මම පාවිච්චි කරනවා මේක ටිකක් සරස ගන්න. මීට වඩා වෙනස් ක්‍රමයක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම අද පාවිච්චි කරන්නේ කොකෝ පවුඩර්. ඔන්න මේ වාගේ තමයි මේ පුඩින් එක එන්නේ. ඔයාලට පුළුවන් චොකලට් පවුඩර් එක වෙනුවට වෙනත් ටොපින් එකක් මේකට දාන්න. ස්ට්‍රෝබෙරි, රාස්බෙරි වගේ දෙයක් දාලා තවත් අලුත් රසයක් මේකට ගේන්න පුළුවන්. හදලා බලන්න. විනාඩි 5ක් වගේ තාම් පොඩි කාලෙකින් පැයක් ශීතකරණය සෙට් කරලා හදාගත්ත හසම රස පුදුම තමයි දැන් මේ තියෙන්නේ. ඉතින් හදිසියකට උඹට හදාගන්න පුළුවන් රස පුදුමක් අද ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. එහෙනම් Colors and Flavors of My Kitchen එක්ක තවත් දවසක ඔයගොල්ලෝ තවත් රසවත් කෑමක් හදන්න බලාපොරොත්තු වෙන්නේ.